ඔන්න ඉතින් අදත් ඔයාලා මේ එකතු වෙන්නේ මගේ channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් සමග. ඉතින් ඔයාලා හැමෝම අයබවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. එන්න අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් ඔන්න මම කලින් වීඩියෝ එකේදී කතා කරා ලෙනාත් හැර යාම. දැන් ඒ කියන්නේ 7 වෙනි පාඩම. දැන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ 8 වෙනි පාඩම. ඒ කියන්නේ අඟුල් මල් දමනය පිළිබඳව. මෙතනදී ජාතකයේ අඩංගු ග්‍රන්ථයේ තමයි අමාවතුර. දැන් මෙන්න මෙතන මේ වාර කෙටි ප්‍රශ්න වලටත් එනවා. අඟුල් මල් දමනය මේ ජාතකයේ අඩංගු ග්‍රන්ථය. මෙන්න අමාවතුර. අහනවා මේවා මේ අවස්ථා සම්බන්ධ ප්‍රකාශන දීලා අහන්න පුළුවන්. එතකොට කතුවරය අහන්න පුළුවන්. යුගය එන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න මේවත් ටිකක් මතක තියාගෙන ඉන්න ඕනේ. මොකද අර කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන වෙනවා. ඊළඟට යුගය තියෙනවනම් පොළොන්නරු යුගය. පත්තුරු කවුද? ගුරුළු ගෝමි පඬිතුමා. විශේෂත්වය බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මචාරිතී බුදුගුණයේ මුල් කොටගෙන තමයි රචනා කළා තියෙන්නේ. ඒත් එකම කියන්න ඕනේ දැන් මෙතන මේ තියෙන හැමතරතුරක්ම යොදාගෙන ඔයා ආරම්භක ඡේදය ලියන්න ඕනේ නැහැ. මේකෙන් ඔයාට හිතෙනවනේ මේක ප්‍රධාන කරුණු ටික. මෙන්න මේක ගන්න පුළුවන් මේක මේ ටික. ඊට පස්සේ ඔයාට තව පුළුවන් නම් මේක ලියන්න. ඒ විදිහට ආරම්භක ඡේදයේ රූල් 5-6කට විතර හදාගත්තාම ඇති. රචනා කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වෙන්නේ නොවියත් දී ජනන් සඳහා සියපසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ. ඒත් එක්කම ඔන්න මම ඇනලයිස් කරලා බලපු එකක් තමයි මෙන්න මේක. මේ අඟුල් මල් දමනේ පාඩමෙන් අවුරුදු මොන මොන අවුරුදුවලද ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. 2016 පටන් ගත් ඉස්සෙල්ලම නිව් සිලබස් එක. එතකොට ඔන්න 2016 අවුරුද්දේදී ප්‍රශ්න ඇවිල්ලා නැහැ අඟුල් මල් දමනේ. 2016 ප්‍රශ්න හැදිලා නැහැ. ඊළඟට 2017 ගිහාම තියෙනවා අඟුල් මල් දමනේ. 18 තියෙනවා. 19 නැහැ. ඊළඟට 20 20ත් නැහැ. හැබැයි 21 තිබිලා තියෙනවා. එහෙනම් ඔයාට දැන් මෙතන මේ ගිහින් තියෙන රටාව ගත්තාම මේ අවුරුදු දෙක ඇවිල්ලා මෙතන අවුරුදු දෙකක් නැහැ. දැන් ආයේ 21 තිබිලා තියෙනවා. එහෙනම් 22 මේක එන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඔයා වැඩි අවධානයක් දීලා ගියාට උකුත් වෙන්නේ නැහැ. 2022 අඟුල් මල් දමනේ ප්‍රශ්නයක් එයි කියලා. මොකද ගුත්තිල කාව්‍යය ගත්තා මේකෙන් මේ සැරේ ප්‍රශ්නයක් ඇදෙන්න දැන් ඒන රටාවත් එක්ක බලපුවාම මේ සැරේට ප්‍රශ්නයක් ඇදෙන්න තියෙන අවස්ථාව අඩුයි. අඟුල් මල් දමනේ ඔන්න අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නයක් හැදෙන්න. ඊළඟට ඔන්න තියෙනවා අපිට මේ PDF එක හරහා දීලා තියෙන උද්දෘත ටික. පළවෙනි එක තමයි මේකේ කියන්නේ අඟුල් මල් දමනය මේ කතාව ඇසුරෙන් රාජ්‍ය පාලනයේ අඩාල වීම පිළිබඳව විග්‍රහ කරන්න. ඉතින් එහෙම විග්‍රහ කරන්න කියලා තිබ්බොත් දැන් ඔයාලෙන් කොහොමත් අහන්නේ මෙහෙමනේ ප්‍රශ්නයක්. දැන් ඔයා හිතන්න මේක තුන්වෙනි ප්‍රශ්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නය නම් මේකේ දෙනවා දැන් මෙතනින්ම ගමුකෝ රාජ්‍ය පාලනය හා ජන ජීවිතයේ අඩාල වීම පිළිබඳව. එතකොට ඔන්න රාජ්‍ය පාලනය කියලා එතන දෙනවා ජන ජීවිතයේ මෙතන දීලා කියනවා අඩාල වීම පිළිබඳව අඟුල් මල් දමනේ ඇසුරින් විග්‍රහ කරන්න විමසන්න ඔන්න ඔහොම. එතකොට ඔයා මෙන්න මේකට උදාහරණ දෙකකුත් මෙතෙන්ට උදාහරණ දෙකකුත් ලියන්න ඕනේ. ඉතින් මෙතන මේ දීලා තියෙන්නේ එතකොට උදාහරණ දෙකක් නේ. එහෙනම් මේ ටික මතක තියාගත්තාම ඇති. මෙතන තියෙනවා උදාහරණයක් දීලා ඔහු අතනියෙන් තිරකොට ගන්නේයිද ඇතුන් දී ඇවිය. දැන් මෙතන කියන්නේ මේ අඟුලිමාලගෙන් මේක බේරගන්න රාජ්‍ය බේරගන්න ඕන නිසා මෙයා ඇතුන් යව්වා, අශ්වයෝ යව්වා, රත යව්වා. ඒව යවල හරි මේ අඟුලිමාලව මරන්න ඕනි කියන එකනේ රජතුමා තියාගෙන හිටියේ හිතුවේ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. මේ ඒව ඔක්කොම යවුවන් පස්සේ මේ රටට රාජ්‍යයට තියෙන මේ සම්පත්තික අඩු වෙලා යනවනේ, අහිමි වෙලා යනවා. මොකද අඟුලිමාල මේ සේරම විනාශ කරානේ. ඊළඟට එකල්හි රජ මහජනාගේ ගිගිරියෙන් මාමෑ ගිය මනව. ඒ කියන්නේ මේ රජතුමා මිනිසුන්ගේ
මිනිස්සු සද්දෙන් මේ රජතුමාට කියනවා මේක මොකද්ද, අඟුලිමාල නිසා මෙහෙම ජීවත් වෙන්න බෑ, ගෙවල් රැඩ නිදා ගන්න බෑ, ගෙවල් තොරවල් කඩලා ඇඟිලි කපන්න යනවා, මිනිස්සු මරනවා, ඔන්න ඔය විදියට. ඊළඟට ජන ජීවිතය අඩාල වීම පිළිබඳව කියන්නේ මොකක්ද? මේ මෙතන මේ කියන්නේ ආරණ්‍යවල ඉන්න හැ කවුරුත් මේ ජන ජීවිත අඩාල වුණ හැටි. ආරණ්‍යවල කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. ඒ වගේම කැලේට දර ටිකක් හොයාගන්න කවුරුවත් දර හොයන්නවත් කවුරුත් කැලේට යන්නේ නැහැ. ඒ වගේම මේ රැට මේ අඟුලිමාල ගෙවල් වලට පැනලා දොරවල් කඩලා ඒ ඇතුලේ ඉන්න නිදාගෙන ඉන්න මිනිස්සු නිින්දෙන්න මරලා ඇඟිලි අරන් යනවා එකක් දෙකක් කියලා ගණන් කර කර. ඊළඟට කියනවා ගම්වැස්සෝ ගම්පියා ගොස් ගම් නියං ගම්මන්. මේ කියන්නේ දැන් මේ රජ මොකද අඟුලිමාල නිසා මිනිස්සු ගම්වලවත් ඒ ගම්වලවත් ජීවත් වෙන්නේ යාල වෙන වෙන නුවරවල් වලට වෙන තැන් වලට ගිහිලා තමයි ජීවත් වෙන්න ඔන්න කඩේතු කරේ. එතකොට මිනිස්සුන්ට නිදහසේ ඉන්නවත් නැහැ අඟුලිමාල නිසා. මිනිස්සුන්ට නිදා ගන්නවත් නැහැ, දර ටිකක් හොයා ගන්න නැහැ. ඔන්න ඔය අඟුලිමාලගේ කරදරේ නිසා. අහිංසක දරුණු මිනීමරුවෙකු වීමට හේතු පැහැදිලි කරන්න කියනවා. අහිංසක දරුණු මිනීමරුවෙක් වෙන්න හේතුව. අහිංසක මානවකයා ආතෑම් පටන්ගෙන අපි නොපෙනෙම්ම ඌ කෙසේ බිඳුවම. ඒ කියන්නේ අඟුල් මේ අහිංසක කුමාරයා ශිල්ප ඉගෙන ගන්න ගියන් පස්සේ එයා දක්ෂයිනි ගොඩක්. අහිංසක කුමාරයා ගොඩක් දක්ෂයි. ඉතින් ඒ දක්ෂකම නිසා ගුරුතුමා මෙයත් එක්කන් තිබුණු බැඳියාව වැඩි වෙනවා. ගුරු ශිෂ්‍ය ගුරු ගෝල බැඳියාව වැඩි වෙනවා. ඒත් එක්කම අනිත් ශිෂ්‍යයන් හිතනවා අහිංසක ආපු තැන ඉඳලා එයාලව පේන්නේ. අහිංසකව විතරයි මේ තියාගෙන ඉන්නේ, යාව විතරයි හැම දෙයකටම කතා කරන්නේ ඉන්නේ එහෙම. ඊළඟට ආචාර්යා අඹුවහා සසඳ ඇද්දෙයි ගිදේ පියම්. ඔයාලට තේරෙනවනේ මේ කියන කතාව. උතේ මිනිස් දහසක් මැරුව මැනව එසේ වන්නා ශිල්පයට උපචාර කළාවේ. ඒ කියන්නේ ගුරුතුමා දැන් මේක අනිත් ශිෂ්‍යයන් ගුරුතුමාගේ මනස අවුල් කරලා එක එක දේවල් දාලා ගුරුතුමාගේ මනසත් දැන් විකෘති කරලා. ඊට පස්සේ ගුරුතුමත් හිතනවා මේ ශිෂ්‍යයන් කියන්නේ ඇත්ත තමයි කියලා. හිතලා මෙයා කාගේ හරි අතෙන් මැරෙන්නේ නැතයි කියලා හිතලා දැන් ගුරුතුමා මැරුවොත් ආයේ ශිෂ්‍යෝ කවදාවත් එන්නේ නැහනේ. ඒක ඩිගෙන ගන්න එයා ළඟට. හැබැයි මේ විදියට මිනිස්සුන් දහක් මරලා ගුරු පඬුරු පුද කරන්න කියලා කිව්වොත් ඔය මරණ 1000න් කවුරු හරි මෙයාව මරයි කියලා හිතලා තමයි ඔන්න ඔය වැඩේ කරන්නේ. දැන් මිනිස්සු 1000ක් විතර නෙමෙයිනේ මරන්න ඇත්තේ. එතකොට දැන් ඇඟිලි සවුතු ඇඟිලි කුණු වෙච්ච ඒවා කොච්චර තියෙන්නේ නැද්ද? එතකොට මිනිස්සු කී දහක් මරන්න ඇත්ද? ඒත් අඟුලිමාල එතන තියාගේ අදිෂ්ඨානය තමයි මූලික කරගෙන තියෙන්නේ. ගුරුතුමාට වෙච්ච මේ ශිල්පයට උපචාර කරන්න ආචාර කරන්න නම් මේක කරන්න ඕනි කියලා. එතන බැලුවොත් එයාගේ නරකාකල්පයක් තිබිලා නැහැ නේ ගුරුතුමා නිසා. එයා ගුරුතුමා කියපු නිසා තමයි මෙහෙම කරලා තියෙන්නේ. ඒ ගුරුබසට එයා එතනක් කීකරු වෙලා තියෙනවා. නපුරු හොඳ නැති වැඩක් වුණා. අඟුලිමාලගේ අහිංසක චරිතය. අඟුලිමාලගේ අහිංසක චරිතය ගැන කියන්නේ ඒ ධර්මාන්තයේ වාචිකව ශිල්ප උගන්වත් සැප නැති කී දෙයක් වහා සැප. මෙතන මෙයා කියන්නේ අඟුලිමාල අහිංසක කාලේ හැමදේම හොඳින් ඉගෙන ගන්නවලු, ඉක්මනින් වටහා ගන්නවලු, කියන දේ කරලා දෙනවලු. එයා හරිම මේ ආකර්ෂණීයයි. කියන්නේ තේනම වුණත් හරිම හොඳයි අහිංසක පාටයි. එයාට දකින්න කෙනෙක් වුණත් මේ නරකින් කතා කරන්නවත් එහෙම හිතෙන්නේ නැහැ. එච්චරටම ප්‍රියජනක චරිතයක්. ඊළඟට පුතේ මිනිස් දහසක් මැරුව මැනව. මෙන්න මෙතන මේ ගුරුතුමා කියන කතාව දැන් මං ඉස්සෙල්ලා කියපු එක. ගුරුතුමාගේ ගුරු බසට කීකරු වෙලානේ මෙයා කරේ. ඉතින් එයා අහිංසක චරිතයක් තමයි. එයා මිනිස්සු 1000ක්ද ඊට වැඩියෙන් මැරුවත් එයා ඒක කරලා තියෙන්නේ මේ නරක අදහසකින් නෙමෙයිනි. ගුරුතුමාට ගුරු පඬුරු පුද කරන්න තමයි එහෙම එහෙම මේ බලාපොරොත්තුවකින් තමයි යා ඒ වැඩේ කරලා තියෙන. මේ අඟුලි මාල උනේ ඇඟිලි කපපු නිසා.
ඉතින් ඒ වැඩේ කරන්න පෙළඹුවෙත් එතකොට ගුරුතුමා ඒ වැඩේ මෙයා කරෙත් එක අරමුණකින්. ගුරුතුමාට ඒ ඇඟිලි 1000 ඉක්මනට සම්පූර්ණ කරලා ඒ ගුරු පඬුර පුද කරන්න ඕනි කියලා. නමුත් ගුරුතුමා හිටියේ එතන නරක චේතනාවකින්. ශිල්පයට උපචාරයකට දැලි කප්පා නහා පිළිපෙරලා මව්පියන් දැක්කනේ. දැක්කනේ මෙයා එතකොට හිතනවා මෙයා මේ හරිය මේ ශිල්පයට උපචාර කරනවා. ඒ කියන්නේ මෙතන මේ ගුරුතුමා කියනවනේ මේ මෙහෙම කරන්න කියලා. ඉතින් එයා හිතනවා ඊට පස්සේ මේවත් දේවල් ගුරු පඬුර පූජා කරලා ඉවරලා රැවුල කපලා නාලා හොඳට හොඳ ඇඳුම් ඇඳගෙන අම්මයි තාත්තයි බලන්න යනවා කියලා. ඉතින් එයා ළඟ තිබිලා තියෙන එතකොට හොඳ ආකල්ප විතරයි. එතකොට ඔන්න ඒ වගේ කියන්න පුළුවන් මෙයා අහිංසක චරිතයක් කියලා. අවස්ථා සිද්ධි නිරූපණය. මේකත් ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්නේ. අවස්ථා සිද්ධි නිරූපණය. එතකොට මෙතන දීලා තියෙනවා නිදසුන් ටිකක්. ආචාර්යා අඹුවහා සසඳ ඇත්තේ යැයි බින්ද පියම්. ආචාර්යවරයාගේ බිරිඳ සමග මෙතන කියන්නේ මේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ මේ එතන ආචාර්ය නැත්නම් ගුරුගෝල සම්බන්ධයෙන් මිනින්න පුළුවන් කියලා අවස්ථාවක්. පුතේ මිනිස් දහසක් මැරුව මැනව. අහිංසකට කියනවා මිනිසුන් දහහක් මරන්න. ඒක තමයි එතකොට ශිල්පයට උපචාර කළා වෙන්නේ එහෙම වුණොත් කියලා. මහණ එමඟට නොයා එමඟ අඟුල් මල් නම් සරක. දැන් මේ බුදුරජාණන් වහන්සේ උදේම ලෝකේ බලනකොට දකින්නවනේ මේ සිද්ධිය. අන්න සිද්ධිය දකින්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා කියන්නේ ඉතින් අර මහමගදී හම්බෙන මිනිස්සු බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැතුව කියනවා මේ යන්න එපා ඒ පැත්තට, ඒ පැත්තේ අඟුල් මල් කියලා හොරෙක් ඉන්නවා නැත්තම් අඟුල් මල් කියලා මේ මිනිමරුවෙක් ඉන්නවා ලේ පිරුණුවත් වලින් එහෙම කියලා කියනවා. සොර ක්ලාන්ත විය මියෙහි කෙල සිඳී ගියේ ශරීරයෙන් ස්වේද බස්මි. මෙන්න මෙතනිනුත් ඔයාට පුළුවන් ලේසිම දැන් කොහොමත් තනියම මේ අවස්ථාව සිද්ධි නිරූපණය කියලා විතරක් ප්‍රශ්නෙින් නෑ. මේකත් එක්ක තව මොකක් හරි භාෂා භාවිතය ගැන හරි අහනවා. එතකොට ඔයා මෙතනින් මතක තියාගෙන ඉන්න ලේසි මේ උද්දෘත තුනක් මතක තියාගත්තා නම් එතන ඇති. ඊළඟට භාෂා භාවිතය. ඒක ටිකක් අමාරුයිනි භාෂා භාවිතය කියන්නේ. එතකොට ඒක ටිකක් වැඩියෙන් බලා ගන්න ඕන තැනක්. භාෂා භාවිතය ගත්තාම ඒක යටතේ මෙන්න කියනවා කිහිපයක්. සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ කෙටියෙන් ඉදිරිපත් කරනවා. කොසල් රජුගේ බර්ගනම් පුරෝහිතයා පිණිස මන්තානි නම් බැමිණි ගබ්ගෙන රෑ පුතුක ප්‍රසව කළා. දෙබස් හා සංවාදශීලී භාෂාව. දෙබස් හා සංවාදශීලී භාෂාව ගැන කියපුවාම දවස් ගියේ සේ සුවදැයි දවස් ගියේ සේ නැසුවැ. දැන් මෙතන කියන්නේ අර මේ රජතුමයි මේ බමුණයි අතර බර්ගනම් බමුණයි අතර වෙන කතාවක්නේ. පුරෝහිතයයි අතරයි පුරෝහිතයයි අතර. මෙතන තියෙන්නේ මේ අර මේ ඉගෙන ගන්න ගියන් පස්සේ එතන වෙන සිද්ධිය. එතන වෙන දෙබසක්. ළමයි සහ ඒ මේ ආචාර්යවරයා සමඟ. කෙටි වෙකි භාවිතය. ඔන්න මේක ලේසියි මතක තියාගන්න. කෙටි වෙකි භාවිතය. මහණ එමඟට නොයා එමඟ අඟුල් මල් නම් සරක. දැන් මේක තිබ්බා අර අවස්ථාහ සිද්ධි නිරූපණය ගවත් තිබුණානේ. මේක අවස්ථාහ සිද්ධි නිරූපණය ගවත් තිබ්බා. ඒ වගේම කෙටි වෙකි ඔන්න භාවිතයේ පිළිබඳවත් ගත්තාම ඒක තියෙනවා. එතකොට එකම උදාහරණය මතක තියාගන්න. එකම උදාහරණය මතක තියාගත්තාම ඕන් දෙපලකට ලියන්න පුළුවන්. ඊට පස්සේ අනුප්‍රාස. අනුප්‍රාස ගත්තාම ඔහු අතනියෙන් තිරුකොට ගන්නේයිද ඇතුන් දී යවීය. දැන් මේ මෙතන එකම එක ටිකක් කියවෙනවා වැඩි. දැන් මේකම මේ තිබුණ අතනත් මේ රාජ්‍ය පාලනය ගැන රාජ්‍ය පාලනය අඩාල වෙන්නේ හේතුවක් වුණ එක ඒ ගැන ලියන කොටත් ඒ නිදි තුන අරන් තිබ්බනේ. උපමා භාවිතය ගත්තහම මහ පොළොවේ නැගි නැගී බස් නාරල සෙයින් දබරායෙන් ගුළු දියක් සෙයින් ඔන්න උපමා. එතකොට මේකත් මතක තියාගන්න ඕන හරි ලේසි. ඈකාරය භාවිතය.
ඔයාලට මේ පාඩම නැත්තම් කතාව කියවනකොට වැඩි හරියක් ඒක තමයි දකින්න ලැබෙන්නේ. මෙතනදී මේ දීලා දෙන නිදසුන් ටික ලේසියම මතක තියාගෙන විචාර කරන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ පාඩමේ තියෙනවා, ඒ පාඩමේ තියෙන ඉච්චරයි. බලමු අපි එතකොට දැන් මෙතන භාෂා භාවිතය ගැන ඔන්න කියපුවාම ඔයාට මේ ලියන්න ලේසිම ටිකක් මතක තියාගන්නකෝ. දැන් ලියන්න ලේසි, මේකත් සරලයිනි, සාමාන්‍ය ලියන්න මතක තියාගන්න පුළුවන්. ඊළඟට උපමා භාවිතය මතක තියාගන්න පුළුවන්. කෙටිවෙකි, කෙටිවෙකිත් ඔන්න පුළුවන්. ඒ වගේ ලේසි ඒවා දෙක තුනක් මතක තියාගෙන ගිහින් විචාරය කරන්න. විචාරය ලියනකොට ඒ උද්ෘත ටිකක්, ඒ උද්ෘතය මේ ප්‍රශ්නයට ගලපලා හරියට මේ විදියට ලියුවාම හරි. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් මොකක් හරි, يعني මේ වීඩියෝ එකනොත් ඔයාලට මොනවා හරි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා කතා කරන්න, මේවා ලියන්න කියවන්න. දැන් මේකේ නම් මේකේ තියෙන ඒවා වැඩි හරිය ප්‍රශ්න අහලා තියෙන්නේ. අර ප්‍රචණ්ඩත්වය ගැන ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඉතින් ඒ ගැන කියනකොට මේ දෙක යොදා ගන්න පුළුවන්. ප්‍රචණ්ඩත්වය ජන ජීවිතයට සහ රාජ්‍යයට, රාජ්‍ය පාලනයට බලපාලා තියෙනවා. ඊළඟට මෙතන අහිංසක දරුණු මිනීමරුවෙක් වෙච්ච කතාව, එයාගේ අහිංසක චරිතය, මෙන්න මේකත් ටිකක් ප්‍රසිද්ධයි. ගෙනවලගේ පෙළ පොතේ එහෙම මේ ප්‍රශ්නේ තියෙනවනේ. ඊළඟට අවස්ථා සිද්ධි නිරූපණයේ භාෂා භාවිතයේ ටික, ඒ දෙක පොඩ්ඩක් අමාරුවට තියෙන. ඉතින් ඒ දෙකත් ටිකක් හොඳට ඔයා බලාගෙන අවබෝධයෙන් යන්න. එතකොට විභාගෙට ගියපුවාම ආයේ අමුතුවෙන් මතක් කර කර එහෙම බය වෙලා ලියන්න ඕනේ නැහැ. හරිම ලේසියෙන් ලියන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හොඳට වැඩ කරන්න. Yeah.